දැනුලව දැසන පහයි විනාඩිය එකයිම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. අද දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය වරකාපැලහේනේ සුගත ඥාන ස්වාමීන්ද්‍රණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පබස්සරමිදං භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ටං තං අස්සුතවා පුතුජ්ජනෝ යථාභූතං නප්පජානාති තස්මං අස්සුතවතෝ පුතුජ්ජනස්ස චිත්ත භාවනා නත්තීති වදාමීති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි, දැන් මේ හැම දෙනාම සූදානම් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා වෙත පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට යෙදුනේ සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ පබස්සර වග්ගයේ එන ධර්ම කොට්ටාසයක්. මේ ධර්ම කොට්ටාසය තුළින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට ඉතාමත්ම වටිනා වැදගත් උතුම් ධර්මයක් පිළිබඳව පැහැදිලි කරනවා. පබස්සරමිදං භික්කවේ චිත්තං, භික්කවේ කියලා කියන්නේ මහණෙනි, ඉදං චිත්තං මේ සිත, පබස්සරං ඉතාමත්ම ප්‍රභාස්වරයි, අපේ මේ හිත කියන එක ඉතාමත්ම ප්‍රභාස්වර දෙයක්. සමහර විට කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්, හිතන්නට පුළුවන්කම තියෙනවා මේ හිත කියන එක කියන තරම්ම හොඳ දෙයක් නෙමෙයි කියලා. හේතුව තමයි සමහර විට යම් යම් අය යම් යම් අවස්ථාවන් වලදී තමන්ගේ චිත්ත සන්තානයේ තුලට යම් යම් අකුසල චේතනාවන් ඇති වුණාට පස්සේ හිත නරක් වුණා කියලා සඳහන් කරනවා. හිත රිදුනා කියලා සඳහන් කරනවා. හිත නරකයි කියලා සඳහන් කරනවා. නමුත් පින්නතුනි, මේ හිත කියන එක ඉතාමත්ම ප්‍රභාස්වර දෙයක්. ඒකයි බුදුහාමුදුරුව පැහැදිලි කොට වදාළේ පබස්සර මිදං භික්ඛවේ චිත්තං.
මහණෙනි මේ සිත ඊතාත්ම ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මෙන්න මේ කියන සිත ආගන්තුකව පැමිණෙන්නා වූ උපක්ලේශයන් නිසා කිලිටි භාවයට පත් වෙනවා. තං අස්සුතවා පුතුජනෝ යතහා භූතං නප්පජානාති. මෙන්න මේ කාරණය තං එය අස්සුතවා පුතුජනෝ අස්සුතවත් ඒ කියන්නේ නුවණ නැති නුවණ අඩු මේ පෘතජ්ජන පුජ්‍යලයා යතහා භූතං නප්පජානාති. යතා තත්වයෙන් දන්නේ නැහැ, අවබෝධ කරගෙන නැහැ. තස්මා අස්සුතවතෝ පුතෝ ජනස්ස චිත්ත භාවනා නත්තේති වදාමීති. තස්මා ඒ නිසා අස්සුතවතෝ පුතෝ ජනස්ස අස්ෘතවත් පෘතග්ජන පුජ්‍යලයාට චිත්ත භාවනා නත්තේති වදාමි. චිත්ත භාවනාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වුණ ධර්ම කරුණු ටික පින්නතුනි අපි මේ කාල වේලාව තුලදී විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ ධර්මය කියන එක කොහෙද තියෙන්නේ? ධර්මය කියන එක කොහෙද තියෙන්නේ? තමන්ගේ සිත තුල. අධර්මය කියන එක කොහෙද තියෙන්නේ? සිත තුල. මං ධර්මය තියෙන්නේ සිත තුල, අධර්මයේ තියෙන්නේ සිත තුල. ඒ වගේම දුක කොහෙද තියෙන්නේ? දුක කියන එක තියෙන්නේ සිත තුල, සැප කියන එක තියෙන්නේ සිත තුල. නමුත් මෙන්න මේ ස්වභාවය පිළිබඳව අපිට හරියාකාර අවබෝධයක් ඇත්තේ නැහැ. එනිසා අපි සමහර විට හිතනවා, කල්පනා කරනවා අපේ මේ චිත්තසංතානය වටිනා දෙයක් නෙමෙයි කියලා. නමුත් පින්නතුනි මේ ලෝකයේ තියෙන ඊතාත්ම වටිනා උතුම්ම දෙයක් තමයි තමන්ගේ මේ සිත. එතකොට මේ සිත කිලිටු වෙලා තියෙන කුමක් නිසාද? මේ බාහිරව පැමිණෙනා වූ අකුසල චේතනාවන් නිසා. දැන් යම් කෙනෙකුට කුසල චේතනාවක් ඇති කරගන්නට පුළුවන් නම්, උපදවා ගන්නට පුළුවන්කම තියෙනවනම් ඒ තැනැත්තාගේ චිත්තසංතානය ඊතාත්ම සැනසෙල්ලට පත් වෙනවා. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු, අපේ හිත හොඳ වෙන්නේ, ඒ වගේම හිත නරක් වෙන්නේ කුමන කාරණාවල් නිසාද කියලා. දැන් අපේ චිත්තසංතානයේ තුලට අකුසල සිතිවිල්ලක් ඇති වුණොත් අන්න එතනදී පින්නතුනි අපේ චිත්තසංතානය අපිරිසුදු භාවයට පත් වෙනවා. ඒ වගේම දුකට, අසහනයට පත් වෙනවා. උදාහරණයක් හැටියට මේ ඇත්ත කල්පනා කරලා බලන්න. තමන්ට තරහාපු වෙලාවක් පිළිබඳව හිතන්න. තරහව, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම මේ ආදී දුර්ගුණයන් චිත්තසංතානය තුළ බලපවත්වනකොට අපට ඇති වෙන්නේ සහනයක්ද අසහනයක්ද? අනිවාර්යෙන් ඇති වෙන්නේ අසහනයක්. එහෙමනම් මේ අසහනය අපිට ලැබිලා තියෙන්නේ කුමක් නිසාද? මේ අකුසල සිතිවිලි නිසා. අපේ චිත්තසංතානය තුළ අලෝභය, අද්වේෂය, අමෝහය, කරුණාව, මෛත්‍රිය, දයාව, පරානුකම්පාව මේ ආදී හොඳ යහපත් කුසල සිතිවිල්ලක් චිත්තසංතානයේ තුල පවතිනකොට බලන්න අපට ඇති වෙන්නේ කුමක්ද කියලා? සහනයක්ද අසහනයක්ද? සහනයක් ලැබෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන අපේ මේ චිත්තසංතානය සහනයෙන්, සැහැල්ලුවෙන්, සැනසෙල්ලෙන් යුත්තව තබා ගන්නට නම් මේ කුසලය දියුණු කරගන්න ඕන. කුසල සිතිවිලි සමුදාය දියුණු කරගන්නට ඕන. අපිට නිතරම දුක, අසහනය, වේදනාව, කනගාටුව මේ ආදී දේවල් ඇති වෙන්නේ කුමක් නිසාද? පින්නතුනේ අපේ මේ චිත්තසංතානය තුළ
අකුසල සිතිවිලි ඇතිවෙන නිසා. එතවට මේ අකුසල සිතිවිලි ඇතිවෙන්නේ සිතේ. එතවත් සිත සහ සිතේ ගති කියල ස්වභාව දෙකක් තියෙනවා. එතන අපි සඳහන් කළා සිත කියල ගැන ඉතාමත්ම ප්‍රභාස්වර දෙයක්, ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් මේ සිතේ ඇතිවෙන්නා වූ ගති ස්වභාවයන් අනුව තමයි පින්නතුනි ඒ හිතේ තියෙන්නා වූ හොඳ ස්වභාවය යටපත් වෙලා යන්නේ. නැති වෙලාම යනව නෙමෙයි, යටපත් වෙලා යනවා. දැන් උදාහරණයක් හැටියට කල්පනා කළොත් දැන් ඉර පායල තියෙන අවස්ථාවේදී වලාකුලක් ගියොත් මොකද වෙන්නේ? අර එළිය අඩු වෙලා යනවා, අඳුරක් එතනට ඇති වෙනවා. නමුත් එතන සූර්යය නැති වුණා නෙවෙයි, මොකද වුනේ? අර වලාකුලට සූර්යය වැහුණා පමණයි, සම්පූර්ණ නැති වුණේ නැහැ. ඒ වගේ තමයි පින්නතුනි අපේ මේ චිත්තසංතානයේ තුල අර අකුසල චේතනාවන් බලපවත්වන විටදී අන්න අර හොඳ හිත යටපත් වෙනවා. එතකොට අපිට හිතෙන්නට පුළුවන් අපේ ජීවිතවලට නොඑක් ආකාරයේ දුක් කරදර පැමිණෙන අවස්ථාවන් වලදී අපේ හිත නරක් වෙනව නේද? හිත අසතුටට පත් වෙනව නේද? අසහනයට පත් වෙනවා නේද? එතකොට අපි මොන ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්නේ? සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න පින්නතුනි, දැන් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක. මේ ආදී ධර්මතාවලට හැමෝටම මුහුණ පාන්නට සිද්ධ වෙනවා. අපි ලාභයක් ලැබෙනකොට සතුටු වෙනවා, අලාභයක් ලැබෙනකොට අසතුටු වෙනවා. කීර්තිය ප්‍රශංසාවක් ලැබෙනකොට අපි සතුටු වෙනවා, නින්දාවක් අපහාසයක් ලැබෙනකොට අපි අසතුටු වෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒ වගේම තමයි සැපක් ලැබෙනකොට ඒක හොඳයි කියලා හිතෙනවා, දුකක් ලැබෙනකොට ඒකෙන් අප අසහනයට දුකට පත් වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයන් පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. ඇයි අපි මේ සඳහා දුක් වෙන්නේ, කනගාටු වෙන්නේ, අසහනයට පත් වෙන්නේ, පසුතැවිල්ලට පත් වෙන්නේ? මෙන්න මේ ලෝකයේ තියෙනා වූ යථා ස්වභාවය, යථා තත්ත්වය හොඳින් දකින්නේ නැති නිසා. ඒක දකින්නට බැරි වෙලා තියෙන්නේ කුමක් නිසාද? අපේ චිත්තසංතානයේ තුල නිරන්තරයෙන්ම වගේ මෙන්න මේ අවිද්‍යා දෝමනස්සයන් කියන ඒවා ඇති වෙනවා. හිතේ ගති ස්වභාවයන් ඇති වෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ ඇලීම. ඒ වගේම දෝමනස්සය කියලා කියන්නේ ගැටීම. අපි නිරන්තරයෙන්ම වගේ එදිනදා ජීවිතයන් තුලදී ඇලීම් සහ ගැටීම් ඇති කරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒ කෑදරකම, එහෙම නැත්නම් හිත නරක් වීම, මෙන්න මේ ආදී දේවල් අපිට නිතරම ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න, දැන් තමන්ට දූ දරුව ඉන්නවනම් ඒ දූ දරුව කෙරෙහි අපේ ඇලීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා. එතකොට ඒ දූ දරුව හොඳින් රැකේ ආරක්ෂාවන් ආදිය සිද්ධ කරමින් කටයුතු සිද්ධ කරනවනම් අපි බොහෝම සන්තෝෂමත් භාවයට පත් වෙනවා. ඒ දූ දරුව අපි කියන දේ අහනවනම් අපි සතුටු වෙනවා, සහනයට පත් වෙනවා. නමුත් කල්පනා කරලා බලන්න පින්නතුනි, අපට අර සතුටගෙන දෙන දේවල්ම සුළු මොහොතකින් විශාල දුක බවට පත් වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. සමහර වෙලට තමන්ගේ දූ දරුව තමන් කියන විදිහට ඉන්නේ නැත්තම්, තමන් කියන දේවල් පිළිගන්නේ නැත්නම්, අකීකරුණම්, එතකොට මොකද වෙන්නේ? තමන්ට දුකක් ඇති වෙනවා. ඒ දූ දරුවන්ට යම්කිසි කරදරයක්, විපතක් ඇති වෙනවා නම් මොකද වෙන්නේ? එතෙන්දෙත් පින්නතුනේ අන්න දුකට, අසහනයට පත් වෙනවා. එහෙමනම් මේ දුකට, අසහනයට පත් වෙන්නේ කුමක් නිසාද? අපි මේ ලෝකයේ තියෙනා වූ යථා තත්ත්වය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන නැති
නිසා. එහෙමනම් අපි කල්පනා කරන්නට ඕන පින්නතුනි, මුලින් සඳහන් කළ විදියට මේ ප්‍රභාස්වර වූ සිත මතු කර ගැනීම සඳහා. ඒ ප්‍රභාස්වර සිත මතු කර ගන්නට නම් පින්නතුනි අපේ චිත්තසංතානය මේ අකුසල සිතිවිලිෙන් විලිවලින් තොර කරගත යුතුයි. එතකොට අකුසල සිතිවිලිවලින් තොර කර ගැනීමේ ක්‍රමය පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට මැනවින් දේශනා කරලා තියෙනවා. චිත්තසංතානය තුල සමාධියක් ඇති කරගත්වතින් පමණයි පින්නතුනි අපට මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගැනීමේ නුවණ පහළ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සමාධිය යම් කෙනෙක් දියුණු කරගන්නව නම් අන්නේ සමාධිය ඇති වෙන අවස්ථාවේදී අර චිත්තසංතානයන් තුල තියෙනා වූ අකුසල චේතනාවන් ක්‍රමානුකූලව බැහැර වෙලා යනවා. දැන් මේ සමාධිය අවස්ථා තුනක් පිළිබඳව ධර්මයේ විස්තර කරනවා. පරිකර්ම, උපචාර, අර්පණ. පරිකර්ම කියලා සඳහන් කරන්නේ යම් කෙනෙක් යම් භාවනාවක් ආරම්භ කරනව නම් යම් කුසලයක් කරනව නම් ඒ අවස්ථාවේ මුලින්ම ඇතිවෙන්නා වූ සමාධිමත් ස්වභාවයට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒ භාවනාවටත් කියනවා පරිකර්ම භාවනාව කියලා. ඊළඟට ඒ සමාධියේ දියුණු අවස්ථාවක් තමයි උපචාර කියලා සඳහන් කරන්නේ. උපචාර කියන වචනයෙන් අදහස් කරන්නේ සමීපයේ හැසිරෙනවා, ළඟ හැසිරෙනවා කියන අදහසයි. කුමක් සමීපයේ හැසිරෙනවද? ධ්‍යානය සමීපයේ හැසිරෙනවා. එහෙමනම් මේ චිත්තසංතානය උපචාර අවස්ථාවට පත් වෙන විටද පින්නතුනි අන්න අර චිත්තසංතානය තුල තියෙනා වූ අර ක්ලේශකර ධර්මයන් ක්‍රමානුකූලව තුනී වේගෙන යනවා. ඊළඟට පින්නතුනි අර්පණ අවස්ථාව කියලා සඳහන් කරන්නේ ධ්‍යාන අවස්ථාව. ඒ චිත්තසංතානයක් ඥාන තත්ත්වයට පත් වෙනව නම් එතකොට ඒ පුජ්‍යලයාට පුදුම විදියට සතුටක්, සහනයක්, සැහැල්ලුවක්, සැනසෙල්ලක් ලැබෙනවා. ඒක සමහර විට කිසියම් දවසක තමන්ගේ ජීවිතය තුළින් නොලබව දෙයක් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ධ්‍යාන අවස්ථාවකට පත් වෙනව නම් අර පංච නීවරණ ධර්මයන් සම්පූර්ණ වශයෙන්ම යටපත් වෙනවා. නැති වෙනවාම නෙවෙයි. ධානයකින් කෙරෙන්නේ කුමක්ද? මේ පංච නීවරණ ධර්මයන් යටපත් වෙනවා. සමහර විට නැවතත් අකුසල සිතවිල්ලි පහළ වුණොත් මොකද වෙන්නේ? අර ධානය නැති වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම් කෙනෙක් මේ පරිකර්ම, උපචාර, අර්පණා කියන මේ අවස්ථාවන් වලට චිත්තසංතානය පත් කරගන්නව නම් අන්න ඒ පුජ්‍යලයාට මේ චිත්තසංතානය තුල තියෙනා වූ පිරිසිදු භාවයේ පිළිබඳව යම් තරමකින් හෝ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් පින්නතුනි ඒ සඳහා අපි කුමක්ද කළ යුතුවන්නේ? දැන් අපි කවුරුත් කැමති සතුටෙන්, සහනයෙන්, සැහැල්ලුවෙන්, සැනසෙල්ලෙන් යුක්තව ජීවත් වෙන්නට. එහෙමනම් අපිට දැන් අවබෝධ වුණා, තේරුම් ගියා, අවබෝධ කරගත්තා අපට ඇතිවෙන මේ දුක් අසහනකාරී දේවල් සියල්ලක්ම පාහේ ඇතිවෙන්නේ මේ අකුසල සිතිවිලි නිසා කියන එක. එතකොට මේ අකුසල සිතිවිලි සමුදාය දුරු කරගන්නට, නැති කරගන්නට අවශ්‍ය කරන ක්‍රමවේදයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ හැටියට අපි ඒ පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරලා බලමු. එතකොට අපේ මේ චිත්තසංතානය තුළ ඇතිවෙන්නා වූ, දැන් අපි හිතමුකෝ අපේ හිතේ වෛරයක්, ක්‍රෝධයක් ඇති වුණා කියලා. මෙන්න මේ වෛරය සහ ක්‍රෝධය මේ ආදී අකුසල සිතිවිල්ලක් පහළ වුණා නම් එතෙන්දී අපට දුක, අසහනය කියන එක ඇති වෙනවා. එවන් අවස්ථාවකදී පින්නතුනි අපට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උපයෝගී කරගන්න පුළුවන් අර දුක, අසහනය දුරු කරගන්න. කොහොමද ඒක කරන්නේ? අපට මෛත්‍රී භාවනාව වඩන්නට
පුළුවන්කම තියෙනවා. අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛේ අත්තානං පරිහරාමි. අහං අවේරෝ හෝමි කියලා කියන්නේ මම වෛර නැත්තෙක් වෙම්වා. අභ්‍යාපජ්ජෝ හෝමි තරහ නැත්තෙක් වෙම්වා. අනීගෝ හෝමි දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුඛේ අත්තානං පරිහරාමි සුවසේ ආත්මය පරිහරණය කරමි. එතකොට එහෙමනම් පින්නතුනි අපට නිතරම මෙන්න මේ වගේ භාවනාවක් පුරුදු පුහුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඒ තරම් අමාරු අසීරු කාරණාවක් එහෙම නෙමෙයි. අපට එතකොට මේ ජීවිතයේ ඉරියව් පවත්වන සෑම අවස්ථාවකදීම මේ ධර්මතාවයන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක අමාරු වැඩක් නෙමෙයි. දැන් අපේ ගමනක් බිමනක් යනකොට වැඩක් පලක් කරන අවස්ථාවේදී, ඒ වගේම බස් රියක ගමන් කරන අවස්ථාවකදී, මේ ඕනෑම අවස්ථාවකදී පින්නතුනේ අපට මේ භාවනා කමඨහනක් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ භාවනාවන් කරන්නට වෙලාවක් නැහැ කියන එක. නමුත් වෙලාව අපට ඕනෑ තරම් හදාගන්න පුළුවන්. දැන් ගමන් බිමන් යන අවස්ථාවවලදී, වැඩපල කරන අවස්ථාවවලදී, ඒ ජීවිතයේ මොන ඉරියව්වක් පවත්වන්නට ගියත් ඒ සෑම අවස්ථාවකදී මෙන්න මේ සිතිවිලි ඇති කරගන්නව නම් මම තරහ නැත්තෙක්, එවැගේම මම වෛර නැත්තෙක්, මම දුක් වේඩා නැති කෙනෙක්, එවැගේම මම සුවසේ ආත්මය පරිහරණය කරන කෙනෙක් කියලා නිතරම මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවනම් අන්න අර අපේ චිත්තසංතානයේ තුල ඇතිවෙන්නා වූ අකුසල චේතනාවන් ක්‍රමානුකූලව දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අකුසලය බැහැර වෙන අවස්ථාවේදී ඔන්න අපට අර සතුට, සහනය, සැහැල්ලුව, සැනසille ජීවිතයට ඇති වෙනවා. හැබැයි මේවා අහල පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේවා ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම හොඳින් චිත්තසංතානය තුළ මේවා ඇති කරගන්නට ඕන. එහෙමනම් ඒ සඳහා මේ භාවනාවන් වැඩි යුතුය. ඊළඟට පින්නතුනි තව තියෙන භාවනා ක්‍රම රාශියක් තියෙනවා. දැන් ওই නිතරම ඔය ඇත්තන්ට හොඳින් ඉතාමත්ම පහසුවෙන් කරන්නට පුළුවන් භාවනාවක් පිළිබඳවයි මම සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට පින්නතුනි අපේ මේ චිත්තසංතානය පිරිසුදු භාවයට පත් කර ගැනීම සඳහා, අකුසල සිතිවිලි දුරු කර ගැනීම සඳහා අපට තවත් උපයෝගී කරගන්නට පුළුවන් මේ දස අනුස්සති කියන භාවනාවන්. එතකොට දස අනුස්සති වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගතාසති නුස්සති, උපසමානුස්සති කියලා මේ අනුස්සති භාවනාව. එම් බුද්ධානුස්සති කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උපන් සිහිය. එමනම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි හොඳට දැනගෙන ඒවා මෙනෙහි කරන්නට ඕන. දැන් මේ හැම දෙනාම දන්නවා ඉතිපිසෝ භගවා අරහං ඔයාදී මේ සූත්‍ර පාඨය. එතකොට මේ බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ මොන මොන කාරණාවන් නිසාද? මේවා එකක් එකක් පාසාම අපට හොඳට හුරු පුරුදු කරගන්නට පුළුවන් නම්, ප්‍රගුණ කරගන්නට පුළුවන් නම්, පුහුණු කරගන්නට පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ඇත්තන්ට නිතරම ජීවිතයේ ප්‍රායෝගික වශයෙන්ම පුරුදු පුහුණු කරගන්න පුළුවන් ඉතාමත්ම සරල විදිහට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි, අප්‍රමාණයි. අපි කාටවත් උන්වහන්සේගේ ගුණය මෙන්න මෙච්චරයි කියලා සීමාවක් කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුද්ධෝපි බුද්දස්ස භනේය වන්නං කප්පම්පි චේයඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, බුද්ධෝපි බුද්දස්ස බණෙය වන්නං. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය, ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් තිස්සේම දේශනා කළත් වෙන කිසිම දෙයක් දේශනා කරන්නේ නැතුව, කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ, වෙන කිසිම ධර්මයක් දේශනා කරන්නේ නැහැ. බුදු කෙනෙකුගේ ගුණය පමණක්ම දේශනා කරනවා. කීයේත කප්පෝ චිරදීගමන්තරේ. නමුත් පින්නතුනි, අර දීර්ඝ වූ කල්පය අවසන් වෙලා යනවා. වන්නෝන කීයේත තථාගතස්ස. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ගුණය අවසන් වෙලා යන්නේ නැහැ කියලා ඉවර කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම් අපට හිතාගන්නට පුළුවන්, අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තුල මොනතරම් ගුණස්කන්ධයක් තියෙනවද කියලා. අපේ කිසිම කෙනෙකුට හිතලා කියලා නිමාවක් කරන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේටවත් ඒක දේශනා කළ ඉවරයක් කරන්න බැරි නම් අපි වගේ සාමාන්‍ය කෙනෙකුට ඒ පිළිබඳව කොහොමටවත් කියන්නටවත් හිතන්නටවත් පුළුවන් කමක් නැත්තේ. නමුත් පින්නතුනි, අපට උන්වහන්සේගේ ගුණයන් වැඩිපුර දැනගන්න තරමට, වැඩිපුර මෙනෙහි කරගන්න තරමට අපේ මේ ශ්‍රද්ධාදී ගුණධර්මයන් දියුණු වෙනවා, අකුසල චේතනාවන් දුර වෙලා යනවා. අපි අර ඔක්කොම බුදුගුණ ටික ගන්නෙ නැතුව, ඔක්කොම ටික අපිට පුරුදු වෙන්නට පුළුවන් නම්, පුහුණු කරගන්නට පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. නමුත් ඉතාමත්ම සරල ක්‍රමයකින් අපි ඒක ආරම්භ කරනව නම් අපිට මෙන්න මේ විදිහට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේයින් අරහං නම් වනසේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේයින් අරහං නම් වනසේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ හේයින් අරහං නම් වනසේක. මෙන්න මේ ආදී වශයෙන් පින්නතුනි, අපට නිතර නිතර මේ බුදුගුණේ මෙනෙහි කරන්නට පුළුවන්. ඒක එච්චර අමාරු නෑ, අපහසු නෑ, වැඩියෙන් වචන නෑ, මතක තියාගන්න හුඟක් දේවල් ඇත්තේ නෑ. එහෙමනම් අපි නිතර නිතර නැවත නැවතත් වෙනත් අරමුණු චිත්තසංතානයට නොයන පරිද්දෙන් අර සිතිවිලි, අර බුදුගුණේ නැවත නැවතත් මෙනෙහි කරනවනම් අර බුදුගුණයටම හිත නැඹුරු වෙනවා. ඒ බුදුගුණයට හිත නැඹුරු වීම නිසා පින්නතුනේ, අන්න අර බාහිරව එන්නා වූ අකුසල චේතනාවන්, අකුසල ධර්මයන් බොහෝ දුරට යටපවත් මඩපවත් වෙනවා, යටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක සමහර විට එක සැරේට මොන වෙන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනේ, නැවත නැවතත් නැවත නැවතත් මේ භාවනා වශයෙන් වඩන්නට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අර අපේ චිත්තසංතානය තුළ යම්කිසි සංවර්ධනයක් ඇති කරගන්නට පුළුවන්, අර අකුසල චේතනාවන් දුරු කරගන්නට පුළුවන්, සහනයක් සැනසෙල්ලක් ජීවිතයට උදා කරගන්නට පුළුවන්කම තියෙනවා. ධම්මානුස්සති වශයෙන් සඳහන් කරන්නේ ධර්මය අරමුණු කොට උපන්න අනුස්මෘතිය. ඒකට කියනවා ධම්මානුස්සතිය කියලා. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යනාදී වශයෙන් මේ ධර්මයේ ගුණ අරමුණු කොට ඇති සිහියට තමයි ධම්මානුස්සතිය කියලා සඳහන් කරන්නේ. ඊළඟට සංඝානුස්සතිය. සංඝානුස්සතිය වශයෙන් සඳහන් කරන්නේ සංඝරත්නය අරමුණු කරගෙන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් ඒ සංඝයාගේ ගුණ අරමුණු කොට තමන්ගේ සිත සිහිය පැවැත්වීම. ඊළඟට සීලානුස්සතිය. සීලානුස්සතිය වශයෙන් සඳහන් කරන්නේ සීලය අරමුණු කොට උපන්න අනුස්මෘතිය. ඒ කියන්නේ තමන් සමාදන් වුණා වූ සීලය අකණ්ඩ අචිද්‍ර වශයෙන් කඩනකොට ආරක්ෂා කර ගැනීම වශයෙන් තමන්ගේ සීලය පිරිසිදුයි කියලා මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවනම් ඒ සීල ගුණයන් මෙනෙහි කිරීම අරමුණු කරගෙන තියෙනා වූ සිහියට කියනවා සීලානුස්සතිය කියලා. ඊළඟට ඡාගානුස්සතිය. ත්‍යාගානුස්සතිය කියලා සඳහන් කරන්නේ පරිත්‍යාගය අරමුණු කොට උපන්න සිහිය අනුස්මෘතිය.
තමන්ගේ චිත්ත සන්තානය තුළ ඒ මුත්ත චාගෝ පයත පානී යනාදි වසයෙන් මේ ත්‍යාගේ ගුණ අරමුණුකොට සිහි ඇතිකර ගැනීම. මුත්ත චාගෝ කියල සඳහන් කරන්න පින්නතුනි දෙනදය පිළිබඳ අල්ලා ගැනීමක් නෑ. දැන් සමහරා යමක් පරිත්‍යාග කළත් ඒව අල්ලගෙන තමයි. ඒවා පිළිබඳව හිතේ තියාගෙන තමයි ඒ පරිත්‍යාගය සිද්ධ කරන්නේ. එතකොට මෙතන මුත්ත චාගෝ කියල සඳහන් කරන්නේ අල්ලා ගැනීමක් නෑ, පරිත්‍යාග කළා නම් ඒක එතනින් ඉවරයි. ඒ පිළිබඳව ආයේ හොයා බැලීමක් ඇත්තේ නෑ. පයත පානී කියන එකෙන් අදහස් කරන්න පින්නතුනේ පිරිසිදු කරගත් අත්ඇතිව වාසය කිරීම. පිරිසිදු කරගත් අත්ඇතිව වාසය කරනවා කියලා සඳහන් කරන්නේ නිරන්තරයෙන්ම තුනුරුවන් වෙනුවෙන් ඒ දානාදී කුසල ධර්මයන්, ඒ දානාදී පරිත්‍යාග කිරීම සඳහා සැදී පැහැදී සිටීම, සියතින්ම දානාදිය පූජා කිරීම. එතකොට ඒ විදිහට මේ මුත්ත චාගෝ පයත පානී ආදී වශයෙන් ඒ පරිත්‍යාගයේහි ගුණයන් සිහිපත් කරගෙන ඉන්නවනම් ඒකට කියනවා චාගානුස්සතිය කියලා. ඊගාට දේවතානුස්සතිය. දේවතානුස්සතිය වශයෙන් සඳහන් කරන්න පින්නතුනි දෙවියන් අරමුණු කොට උපන්න අනුස්මෘතිය. ඒ කියන්නේ දෙවියන් සාක්ෂ්‍ය කොට තබාගෙන තමන්ගේ මේ ශ්‍රද්ධාදී ගුණධර්මයන් අරමුණු කොට ඇති සිහිය. ඊළඟට මරණානුස්සතිය. මරණානුස්සතිය වශයෙන් සඳහන් කරන්නේ මරණය අරමුණු කොට ඇති සිහිය. එතකොට මේ මරණය කියලා සඳහන් කරන්න පින්නතුනි ජීවිතේන්ද්‍රිය නැති වෙලා යනවායි කියන එක. ජීවිතේන්ද්‍රිය නැති වුණා නම් එදාට අපි කියනවා මරණයටපත් වුණා කියලා. මේ මරණය පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන එකට කියනවා මරණානුස්සතිය කියලා. ඊළඟට කායගතාසතිනුස්සතිය. කායගතාසතිනුස්සතිය කියලා සඳහන් කරන්නේ මේ රූපකය අරමුණු කොට ඇති සිහිය. ඒක මෙන්න මේ විදිහටයි මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ මේ කය සකස් වෙලා තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්මස්, නහර මේ ආදී වශයෙන් පින්නතුනි දෙතිස් කුණුපයකනුයි මේක සකස් වෙලා තියෙන්නේ. ඉම මේව කායන් උද්ධං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මෙන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කායගතාසතේ නුස්සතිය පිළිබඳව. ඒකත් අපිට නිතර මෙනෙහි කරන්නට ඉතාමත්ම සුදුසු වටිනා භාවනා කර්මස්ථානයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉම මේව කායන් උද්දම් පාදතලා. තමන්ගේ මේ කය පිළිබඳව අරගෙන බැලුවතින් උද්ධං උඩසිට පාදතලා, එවාගේ පාතලය දක්වා, අධෝ කේසමත්තක යටසිට, ඒ කියන්නේ පාතලයේ සිට කේසාන්තය දක්වා, කේසමත්තක කේසාන්තය දක්වා, තච්ච පරියන්තං, එවාගේම වටේට මේ හැම පිරිවර කොට ඇති මේ ශරීරය, නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. කල්පනා කරලා බලන්න මේ ශරීරය පුරාවටම තියෙන්නේ මොකද්ද? මේ හිසේ පටන් පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට කේසාන්තය දක්වාත් මේ හැම වටකොට ඇති මේ ශරීර කූඩුව දිහා අරගෙන බැලුවට පස්සේ මේවායි පුරවල තියෙන්නේ මොකද්ද? නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මේ තුල පින්නතුනි නානා ප්‍රකාර අසුචි වලින් තමයි පුරවල තියෙන්නේ. අසුචි කියනකෙන් අදහස් කරන්නේ අපිරිසිදු දේවල්. දැන් කල්පනා කරලා බලන්න පින්නතුනි අපේ මේ ශරීර කෝඩුව අරගෙන බැලුවතින් මේ තුල මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු මේ ආදී වශයෙන් කුණුප කොට්ටාස 32ක් තියෙනවා. මේ කුණුප කොට්ටාස 32 අතර පින්නතුනි අපේ මේ රන් රිදී මුතුමැණික් වලින් සම්පාදනය වෙච්ච කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේ ඉතාමත්ම වටිනා කිසිම වස්තුවක් මේ තුල ඇත්තේ නැහැ. එහෙමනම් ඒ සියලුම දේවල් ඉතාමත්ම
පිළිකුල් සහගතයි. නමුත් පින්නතුනේ අපි ඒ පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. යථා තත්ත්වයෙන් හිතන්නේ නැහැ. එනිසා තමයි පින්නතුනේ අපිට විවිධාකාරයෙන් ඇලීම් ගැටීම් කියන මෙන්න ස්වභාවයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ. එහෙමනම් මේවායේ තියෙනා වූ යථා තත්ත්වය අපි හොඳින් සිහිපත් කරන්නට ඕන. එතකොට මේ කායගත සති නුස්සතිය කියලා කියන්නේ මේ දෙතිස් කුණපවල තියෙනා වූ පිළිකුල් ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීමයි. ඊළඟ එක තමයි පින්නතුනේ ආනාපාන සති නුස්සතිය. එතකොට ආනාපාන සති නුස්සතිය කියලා සඳහන් කරන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව මෙනෙහි කිරීම. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක නිරන්තරයෙන්ම අප තුළ තියෙන දෙයක්. මේ ආස්වාස ප්‍රස්වාසය කවදාහරි නැති වෙලා යනවනම් පින්නතුනි එදාට අපි සඳහන් කරනවා අපි මරණයට පත් වුණා කියලා. එහෙමනම් පින්නතුනි මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක අපේ මේ චිත්තසංතානයන් තුළ තියෙනා වූ ක්ලේශකර ධර්මයන් දුරු කරගන්නට, අකුසල ධර්මයන් දුරු කරගන්නට, හිත සැනසෙල්ලට පත් කරගන්නට හේතු වන කර්මස්ථානයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමනම් ඒ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහිය යොමු කරන්නට ඕන. ඒ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන එකට කියනවා ආනාපාන සති නුස්සතිය කියලා. ඊළඟ එක තමයි පින්නතුනේ උපසමානුස්සතිය. උපසමානුස්සතිය වශයෙන් සඳහන් කරන්නේ මේ නිර්වාණයේ ගුණ සිහිපත් කිරීම. එතකොට මේ නිර්වාණයේ ගුණ යන් පිළිබඳව සිහිපත් කරනවනම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදිපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ආදී වශයෙන් මේ නිර්වාණයේ තියෙනා වූ ගුණයන් සිහිපත් කරන්නට පුළුවන් නම් ඒක උපසමානුස්සතියක් බවට පත් වෙනවා. එතකොට මේ නිර්වාණය කියලා සඳහන් කරන්නේ පින්නතුනි මේ තෘෂ්ණාවෙන් සම්පූර්ණ වශයෙන් බැහැර වීම. වාන සංඛ්‍යාත මේ තෘෂ්ණාවෙන් නික්මුණ තැනට කියනවා නිර්වාණය කියලා. මේ නිර්වාණය නැමැති ධර්මතාවයේ යම් කෙනෙක් අවබෝධ කරගත්ත නම් අන්න ඒ තැනැත්තා පින්නතුනේ සම්පූර්ණයෙන්ම මේ දුක්ඛස්කන්ධයෙන් මිදෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. එතකොට මේ ලෝකයේ මේ ජීවත් වෙන සෑම සත්ත්වයකටම මේ දුක් අසහනකාරී තත්ත්වයන් ඇති වෙන්නේ කුමක් නිසාද? අපේ මේ මනස සංවර්ධනය කරගන්නේ නැති නිසා. දැන් අපි සංවර්ධනය පිළිබඳව විවිධාකාරයෙන් කතා බස් කරනවා. රට සංවර්ධනය කිරීම පිළිබඳව, ඒ වගේම ගම සංවර්ධනය කිරීම පිළිබඳව, ඒ වගේම නගරයේ සංවර්ධනය කිරීම පිළිබඳව, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව, මේ ආදී වශයෙන් විවිධාකාර සංවර්ධනයන් පිළිබඳව අපි කතා කරන අවධානය යොමු කරනවා. නමුත් පින්නතුනේ වඩාත්ම වැදගත් වන සංවර්ධනය තමයි තමන්ගේ ආධ්‍යාත්මීය සංවර්ධනය කර ගැනීම. එතකොට ආධ්‍යාත්මීය සංවර්ධනය කරගන්නවා නම්, ගුණධර්මයන් පුරුදු පුහුණු කරගන්නවා නම්, ක්ලේශකර ධර්මයන් දුරු කරගන්නවා නම්, අන්න ඒ තැනැත්තාට තමයි මේ ලෝකේ උතුම්ම සැනසෙල්ල ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මේ මිනිස්යා වශයෙන් අපි කල්පනා කරනවා, සඳහන් කරනවා සත්‍යයක් හැටියට, පුජ්‍යලයක් හැටියට මේ නාම රූප දෙක. එහෙම නැත්නම් කය සහ සිත කියන මෙන්න මේවා පින්නතුනේ පුජ්‍යලයා වශයෙන් සඳහන් කරනවා. එතකොට අපි මේ කය පිළිබඳව පින්නතුනේ අපේ යම් කෙසේ සැලකිලිමත් භාවයක් තිබුණත් මේ සිත පිළිබඳව සැලකිලිමත් භාවයට පත් වෙනවා අඩුයි. එම නිසා පින්නතුනේ මේ සිත අරගෙන බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්ම වශයෙන් මේ අරගත්තට පස්සේ නාමස්කන්ධයට තමයි කොටස් හතරක්ම වෙන් වෙලා තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන්. එහෙමනම් පින්නතුනි මේවායේ නියම ස්වභාවය, යථා ස්වභාවය අපට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ මේ සමාධිමත් හිතක් ඇති කරගත්තොත්. එහෙමනම් පින්නතුනි අපේ මෙන්න මේ චිත්තසංතානය ඊ타ත්ම ප්‍රභාස්වර භාවයට
පත් කරගෙන ඒ උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හැම දෙනාම උත්සාහවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා මේ ශ්‍රවණය කළා වූ ධර්මයත් හේතු වාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කර ගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මේ ගරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. එම ධර්මානුශාසනාව පැවැත්වූයේ අතිපූජ්‍ය වරකාපැලහේනේ සුගත ඥාන ස්වාමීන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.